මිනුවන්ගොඩ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකට කොයිද් ආසාදෙනි විවත් සමග ඇයගේ පවුලේ සියලුම අයවලුන් ඊයේ දිනේදී අපි යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් තුල නිරෝධායන කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී ගනු ලැබුණු PCR පරීක්ෂණ වලට අනුව එම පවුලේ දැරියකටත් දුවකටත් කොයිඩ් ආසාදෙනි වූ බවට තහවුරු වුණා. ඒත් එක්කම ඒ පවුලේ අනිකුත් අයවලුන්ට කොයිඩ් ආසාදෙනි වී නොමැති බවටත් තහවුරු වුණා. නමුත් මේත් එක්කම මේ පවුලත් එක්ක සම්බන්ධ වෙච්ච නිවසට ආපු ගිය අයවලුන් සියලු දෙනාමත් අපි නිරෝධායන ලක් කරනු ලැබුවා. ඊට අමතරව මේ සේවිකාව සේවය කරනු ලැබූ ආයතනයේ ළඟින්ම ඇසුරු කරපු ඒ ගොඩනැගිල්ලේ සේවයේ නියුතු සියලු මරුන් නිරෝධායනයේ සහ ඔවුන්ගේ PCR පරීක්ෂණ කරනු ලැබුවා. ඒත් එක්ක ඈහා සම්බන්ධ වුණු 150ක වගේ සංඛ්‍යාවක් අපි PCR පරීක්ෂණ මේ වෙනකට කරලා අවසන්. ඒ වාර්තා අද දවස තුළ අපිට ලැබීමට දැන් නියමිතව තිබෙනවා. ඒ වාර්තාවලට අනුව ඉදිරි කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් මේ මූලාශ්‍රයේ සොයා ගැනීමත් සමග තමයි ඉතුරු දේවල් කරන්න වෙලා තිබෙන්නේ. කෙසේ වෙතත් අපි කියන්න ඕනේ මේ පොලිස් බල ප්‍රදේශ තුනකට පමණක් නිරෝධායන ඇදිරි නීතිය යොදලා තිබුණාට මේ ප්‍රදේශවලට පැමිණිච්ච අයලු පසුගිය දින හතේ ඕනතරම් ඇති. ඒත් එක්ක විශේෂයෙන්ම මේ සේවය කරපු මේ ආයතනයේ සේවය කරපු අයවලුන් හමු වීමට ආපු අයවලුනුත් හමු වුණ අයවලුන් ඕනතරම් ඇති මේ ප්‍රදේශයේ මේ බල පොලිස් බල ප්‍රදේශයෙන් පිටත කට්ටිය. ඒත් එක්කම ලංකාවේ විවිධ ප්‍රදේශවල කට්ටියත් සම්බන්ධ වෙච්ච බව අපිට වාර්තා වෙලා තිබෙනවා. ඉතින් ඒකින්ද මේ මූලාශ්‍රයේ සොයාගෙන මේ PCR පරීක්ෂණ වාර්තා එනතුරු තහවුරුවන තුරු ඉතාමත් වැදගත් වෙනවා. ලංකාවේ ඉන්න සියලුම ජනතාව මොන ප්‍රදේශයේ හිටියත් සෞඛ්‍යමය ඒ ලබා දුන් උපදෙස් අනුව ක්‍රියා කිරීමට අද ඉඳලා අනිවාර්යයෙන්ම මුඛාවරණය පළඳගෙන පමණක් මාර්ගයට පැමිණෙන්න කියලා අපි ඉතාමත් ඕනකමින් ඉල්ලා සිටිනවා. අනවශ්‍ය කට්ටිය පාරවල් වලට එන්න එපයි කියන කතාවත් අපි ඉල්ලුමක් කරනු ලබනවා. ඒත් එක්කම තමයි මේ ප්‍රදේශවලට අවිත් ගියපු පුද්ගලයෙක් කවුරු හරි ඉන්නවා නම් ඔවුන්ට යම් කිසි ශාරීරික මේ අපහසුතාවයක් කොවිඩ් හා සම්බන්ධව දන්නවා ලංකාවාසී ජනතාව මොකද්ද මේ දැන් තියෙන තත්ත්වය කියලා ඒ හා සම්බන්ධයෙන් යම් කිසි අපහසුතාවයක් තිබෙනවා නම් හංගන්නේ නැතුව වහාම මේ රෝගී තත්ත්වය වෛද්‍යවරයෙක් හම් වෙලා වාර්තා කරන්න කියන එක එයින් මේ සමාජය තුල පැතිරීමට අවකාශයක් තිබෙනවා නම් ඒ අවකාශය අවම කිරීමේ හැකියාවක් තිබෙන හින්දා මේ දේ කරන්න කියන එක අපි තාමත් ඕනකමින් ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා. ශ්‍රී ලංකාවේ මේ හා සම්බන්ධ වුණු පෞද්ගලිකව මේ කාන්තාව සමග සම්බන්ධ වෙච්චවලුන් විවිධ ආකාරයේ නිරෝධායන කටයුතු වලට යොදලා තිබෙනවා. දැන් උදාහරණයක් ගත්තක් ඒ දැරිය පාසල් ගිය පාසලේ දුවදරුවන් මේ වෙන විට අපි නිරෝධායනයේ ලක් කරලා තිබෙනවා. ඉතින් මේ පාසලේ විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සියලු මායවලු නිරෝධායනයක සිටන විවිධ නිවෙස්සෝ හමුදා කඳුරක් තුල. ඉතින් මේ නිරෝධායන කටයුතු ඔබ කෙසේ වෙතත් අපිට සමහර අහනවා අපිට පුළුවන්ද කියලා නිරෝධායනය කරන්න. ඔව් අපි කෙසේ හෝ නිරෝධායනය කරනවා. අපේ රටේ ජනතාව අපි ආරක්ෂා කරගත යුතුයි. රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබ ඉදිරියට එන ඕනම පුද්ගලයෙක්ට කොවිඩ් ඇති කියලා හිතලා ඔබගේ යුතුයකමක් හැටියට ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවි සිටීමටත් ඔබට යම් කිසි ආකාරයෙන් නොදැනුවත්කමින් හරි මේ සමාජය තුළින් ඇවිල්ලා තිබෙනවා නම් ඔය තවත් පුද්ගලයෙක් නොදෙන ආකාරයෙන් ජීවත් වෙන්න කියන එකක් තමයි අපි බොහොම කාරුණිකව ඉල්ලා සිටින්නේ. Breaking.lk